මෙහෙම තියෙන්නේ. මා දැක්කා ජනාධිපතිවරයාම එක මොහොතකදී මේ බැඳුම් කර ගනුදෙනු පිළිබඳ ප්‍රකාශයකදී කිව්වා 2008 සිට මේ දක්වා බැඳුම් කර ගනුදෙනු හරහා සිදු වී තිබෙන මූල්‍යම පාඩුව බිලියන 10යි. බිලියන 10යි. එතකොට 2008 සිට. එතකොට මේ වංචාවේ පාඩුව එළිදරව් වී තිබෙන බිලියන 11යි. එහෙනම් තව තියෙනවා බිලියන 989. එතුමා කියන පරිදි. එතුමගේ සංඛ්‍යා දත්ත මා දන්නේ නැහැ ඇත්තද කියන්නේ උදේ. එතකොට බිලියන 999ක් එනවා වගේ කියන්නේ කවුද? අනිත් පාර්ශවය. පැවති පාලනය. එහෙනම් මේ බැඳුම් කර වංචාවට එතුමා කියන පරිදි පැරණි පැවති පාලනය තවුල් වෙලා තිබෙනවා. වර්තමාන පාලනය තවුල් වී තිබෙනවා. ඒ වගේම බැඳුම් කර ගනුදෙනු සඳහා ඇලෝසියස්ලාට බලපත්‍රේ පර්පචුවල් සමාගමට බැඳුම් කර මිලදී ගැනීම සඳහා බලපත්‍ර ලබා දුන්නේ රාජපක්ෂ පාලනය. ඒකත් අතර. ඒ වගේම මහ බැංකුවේ අධිපතිවරයා හැටියට අර්ජුන මහේන්ද්‍රන් පත් කරන්නේ රනිල් වික්‍රමසිංහ. ඒ වගේම අර්ජුන මහේන්ද්‍රන්ව රටින් පිට හැරීම සඳහා ආරක්ෂා කිරීම සඳහා මැදිහත් රනිල් වික්‍රමසිංහ. ඒ වගේම ඇලෝසියස් රිමාන්ඩ් බන්දරගාරේ නිදහස් වුණාට පස්සේ අපි ප්‍රසිද්ධියේ පිනිහිටපු එකම මඟුල් ඡායාරූපය දකින්නේ ඔවුන්ගේම මඟුල් ගෙදරකදී. එනි සමයේ බැඳුම් කරේ නිකන් අර හැම පැත්තටම සම්බන්ධකම් තියෙන වීදිචි ගනුදෙනුවක් බවට හරි පැහැදිලි. පුද්ගලයන්ගේ ගනුදෙනු, මූල්‍ය ගනුදෙනු, මේ දෙපාර්ශ්වෙම තියෙන ගනුදෙනු. එනිසා ඔබ කියන එක ඇත්ත. රාජපක්ෂ මහත්මයා හෝ ඔවුන්ගේ කඳවුරෙන් මේකට එරෙහිව ප්‍රබල හඬක් නැගෙන්නේ නැහැ. මොකද ඔවුන්ගේ කොටස්ද මේකේ ඇතුළත් තිබෙන නිසා. මොකද පර්පචුවල් සමාගමට ලයිසන් දුන්නේ කවුද? අර්ජුන ඇලෝසියස්ලා කොටස් වෙන පොලේ ගනුදෙනු කරේ කාත් එක්කද? මේ හරි වැදගත් කරු. පර්පචුවල් සමාගම සහ හිට මහ බැංකු අධිපතිවරයාගේ ඥාතින් අතර තිබුණු සබත්තා මොනවාද? වැඩ කරේ කොහෙද? ඔක්කොම තියෙනවා. ඒ නිසා මේ බැඳුම් කර ගනුදෙනු කාලයක් මුළුල්ලේ මේ පාර්ශ්ව අතර පැතිරලා තිබුණා. ඒ නිසා ඒ පාර්ශ්ව දෙකම උත්සාහ කරනවා මේක යටපත් කරන්න. ඒ නිසා තමයි ජනාධිපතිවරයා විසින් තාමත් මහජන මුදල් මුළුමනින්ම වැයකොට සකස් කොට තිබුණ බැඳුම් කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව තම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ නැහැ. අවස්ථා ගණනාවකදී තොරතුරු දැනගැනීම පනත යටතේ විවිධ කණ්ඩායම් ගිහිල්ලා බැඳුම් කර කොමිස සභා වාර්තාව සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා සිටිනවා. ඒ කිසිදු වාර්තාවක් තාම ජනාධිපතිවරයා විසින් පත් කොට නැහැ. ඒ වගේම දයාසිරි ජයසේකර ඔහු මුදල් ගත්තාට පසුව ප්‍රකාශයට පත් කරා 918ක් තියෙනවා කියලා. නමුත් ඒ කාලේ ඔයගොල්ලෝ දකුණ මන්ත්‍රීවරෙන් ඇහුවා කවුද ඔබත් ඉන්නවද කියලා. හැබැයි අදහන්නෙත් නෑ. කොහෙන් ඒවා? ඒ නිසා හරි පැහැදිලි මේ බඳුන් කරේ කියන්නේ හැම තැනට වීදිච්ච එකක් බවට පත් වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ අප බඳුන් කර වංචිකන පමණක් නෙමෙයි සියලු වංචනිකයන්ට එරෙහිව අපේ පැත්තෙන් ගත හැකි උපරිම ක්‍රියාමාර්ග උපරිම මැදිහත් වීම දඬුවම් ලබා දීම සඳහා අපි කටයුතු කරමින් තිබෙනවා. අනෙක් අය පිළිබඳ අපිට විශාල වගකීමක් නැහැ.